අමෙරිකාවේ රේස් ට්‍රැක් ප්ලාසා ප්‍රදේශයේ පිහිටි මරණයේ මිටියවතට ඒ නම ලැබී තිබෙන්නේ නෙත ගැටෙනමානේ මිනිසෙක් සතෙක් හෝ ගසක් කොළක් හෝ දැකගැනීමට නොමැති නිසයි. ගිම්හාන සමයන්හිදී එහි පොළව දස අතට ඉරිතලා යන අතර ශීත කාලයන්හිදී එම පැලුම්වල අයිස් බැඳීම සිදුවනවා. මේ අතර මේ හුදකලා පොළොව මත කිසිවෙකුටත් නොපෙනෙන ආකාරයට අභිරහස් අයුරින් ලොකු කුඩා ගල් පර්වත සහ පාෂාණ කැබිලි ඉදිරියට ඇදෙන්නේ විස්මයජනක ආකාරයටයි. ඇවිදින පාෂාණ, යාත්‍රා කරන පර්වත හෝ ලිස්සා යන පාෂාණ වැනි යෙදුම් වලින් හැඳින්වෙන මෙම සංසිද්ධිය තවමත් වටහා නුගත් අභිරහසක්ද වනවා. මිටියාවත පුරා පාෂාණ පැමිණි මග සලකුණු දිස්වන අතර ඒවා පෙනෙන්නේ හිස් බිම මත ඇදෙන ගොළු බෙල්ලන් ලෙසයි. බැලූ බැල්මට චලනය වන බවක්ද දැකගත නොහැකි වීම මෙහි විශේෂත්වයක්. ඇතැම් විට ඒවා චලනය වන්නේ මිනිස් ඇසට ග්‍රහණය කරගත නොහැකි ලෙස විය යුතු බවද කියවෙනවා. එහි පාෂාණ සෑම වසර දෙකකට හෝ තුනකට වරක් මිටියාවත පුරා ඇවිදින බවයි නිරීක්ෂකයන් පවසන්නේ. විටක එකම ස්ථානයෙන් පාෂාණ දෙකක් ගමන් අරඹන අතර ඒවා රේල් පිළි දෙකක් මෙන් සමාන්තර මගකින් ඉදිරියට ඇදෙන බවයි සඳහන් වන්නේ. ඉන්පසු යම් කිසි නොදන්නා හේතුවක් නිසා එයින් එකක් වමට හෝ දකුණට හැරෙන බවත්, ඉතා කලාතුරකින් ආපස්සට යලි ගමන් කරන අවස්ථාද පවතින බවත් පර්යේෂකයන් පවසනවා. මරණයේ මිටියාවතේ දකුණු කෙළවරේ අඩි 850ක් පමණ උස තද දුඹුරු පාට ඩොලමයිට් කන්දක් පවතින අතර එහි බැවුම් ඔස්සේ ලොකු කුඩා පාෂාණ කැබලි ලිහිල් වී බිම පතිත වීම සිදුවනවා. ඒවා මිටියාවත ඔස්සේ ඇදෙන විට සලකුණු වන මංතේරු විටක අඩි 10,000ක් දක්වා දීර්ඝ වන අතර ඇතැම් මේවා අඩි 10ක් පමණ කෙටි වනවා. මෙම අභිරහස් ගැන පළමුවරට සටහන් තැබුවේ 1948 වර්ෂයේදී භූවිද්‍යාඥයන් දෙදෙනෙකු වන ජිම් මැක් ඇලස්ටර් සහ ඇලන් ඇග්නෝ විසින් ඒ පිළිබඳ වාර්තා තබා තිබුණා. පොළව අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ආනති බලයක් මේ සඳහා වගකිව යුතු දැයි මැසචුසෙට්හි නිව් හැම්ෂයර් සරසවියේ පර්යේෂකයන් පරීක්ෂණයක්ද සිදු කරනු ලැබුවා. මිනිස් ඇසට නිර්මාණය කළ හැකි ආකාරයේ විශාල චලනයක් කිසිවිටක මෙම පාෂාණ නොපෙන්වන අතර විද්‍යාඥයන් විසින් මේරි ඇන් ලෙස නම් කර තිබූ පාෂාණයක් එක් ශීත ඍතුවක් තුළ අඩි 212ක් ඉදිරියට ගමන් කර තිබුණා. කෙසේ වෙතත් මේ පිළිබඳව පර්යේෂකයෙකු නව අදහසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශීත කාලයේදී මෙම කාන්තාරය තුනි අයිස් තට්ටුවකින් වැසී යන අතර හිම දිය වූ පසු සති දෙකක් පමණ යනතුරු මඩ පොළවක් එහි පවතින බවයි. එවිට ඒ මඩ තට්ටුව මත තිබෙන ගල් කුට්ටි එහා මෙහා ලිස්සන ස්වභාවයක් ගන්නා අතර ඒ සමගම හමන සැඩ සුළං රැලි හේතුවෙන් විශාල ගල්ගෙඩි අයිස් පොළවේ වේගයෙන් තල්ලු වී යන බවද ඔහුගේ අනාවරණය දක්වනවා. කෙසේ වෙතත් ඒ නිශ්චිතව තහවුරු කිරීමට මෙතෙක් පර්යේෂකයන් සමත් වී නැහැ. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න.